මේ රජය දැනට මර්ධනකාරී ක්‍රියාදාමය ගෙදිලා ඉන්නවා. අපේ ආණ්ඩුවේ ඉන්න ප්‍රබල ක්‍රියාකාරී මැති ඇමතිවරු, පිටපු ඇමතිවරු, මන්ත්‍රීවරු ඒගොල්ලන්ට විරුද්ධව නොයෙක් චෝදනා එල්ලවෙමින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වැනි තැන්වලට ගෙනහිල්ලා ප්‍රකාශ සටහන් කරනවා. අත්අඩංගුවට ගැනීමේ තර්ජනයක් තියෙනවා. යම් යම් හේතු සිදුවෙන ආකාරය අනුව අපි හිතනවා අත්අඩංගුවට ගැනීමට කුරුමානම් අල්ලනවා කියලා පේනවා අපට. ඊට අමතරව අපි ඊයේ පාර්ලිමේන්තු විවාදයේ අදත් ඒ විවාදයේ තියෙනවා දේශපාලන බලගැනීම් කමිටුව කියලා කමිටුවක් දාලා අපි ඊය කතා කරා පාර්ලිමේන්තුවේ ගැන පිස්සු පූසා කොමිසම. ඒ කොමිසම හරහාත් දේශපාලන බලගැනීම් කිරීමට මාර්ගයක් පාදාගෙන යනවාගත් අපට පේනවා. ඒකන්ද අපි ඒවට නිර්භීතව මුහුණ දෙන්න ලෑස්ති. ඔව් දැන් ඒව නිතර නිතර ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. චීනයේ ප්‍රබල නිලධාරීන් ආරක්ෂක අංශ නිලධාරීන් මේ රට පැමිණීමක් සිද්ධ වෙනවා. ඒ අතරෙම අපි දකිනවා වරාය නගරය ගන්න මේගොල්ල ගන්න ක්‍රියාමාර්ග අනුව වරාය නගරයත් චීනයේ පාලනයට නතුවීමට මාර්ගයක් හැදෙනවා කියලා අපට පෙනීගෙන යනවා. ඒගොල්ල පත් කරන්න යන කොමිසමක් කරහා ඒක හන්දා චීන මැදිහත් වීම අනිවාර්යයෙන්ම අපේ රටේ පැවැත්මට අපේ ආර්ථිකයට අපේ ආරක්ෂාවට කලාපයේ ආරක්ෂාවට බව අහිතකර වීමට ඉඩ දෙනවා කියන එක අපටත් වැටහිලා තියෙනවා. Breaking.lk